ඒ දිනේදී එනම් සැප්තැම්බර් මාස 28 වනදා මහල ප්‍රමුඛ මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම දිගින් දිගටම ලද පරාජයන් රැල්ල අවසන් කිරීමට සමත් වුණා. ඒ පංජාබ් කිංස් කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පංජාබ් කිංස් කණ්ඩායමට කිරන් පෝලාඩ්, ජස්ප්‍රීත් බුම්රා සහ ක්‍රුනල් පාණ්ඩ්‍යාගේ පන්දුවම හමුවේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 135ක් පමණයි. ඒ කඩුලු 6ක් දැවී එහිදී ඒඩන් මාක්‍රම් පන්දු 29ක් තුළ ලකුණු 42ක්ද, දීපක් හෝඩා පන්දු 26ක් තුළ ලකුණු 28ක්ද, ලෝකේෂ් රාහුල් පන්දු 22ක් තුළ ලකුණු 21ක්ද ලබා ගැනීමට සමත් වුණා. පන්දු යවීමේදී කිරන් පෝලාඩ් පන්දු වාරයක් යවා ලකුණු 8කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර ජස්ප්‍රීත් බුම්රා පන්දු වාර 4යි ලකුණු 24කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. එමෙන්ම ක්‍රුනල් පාණ්ඩ්‍යා පන්දු වාර 4ක් යවා ලකුණු 24කට කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව දිගින් දිගටම ලද පරාජයන් රැල්ල අවසන් කිරීමට මුම්බායි ඉන්දියස් කණ්ඩායමේ රෝහිත් ශර්මා සහ ක්වින්ටන් ඩීකොක් පිටියට පිවිසුණා. කෙසේ වෙතත් රෝහිත් ශර්මා ඉතා එක්මනින් ක්‍රීඩාගාරය වෙත පිටත්ව ගිය අතර ක්වින්ටන් ඩීකොක් පන්දු 29කදී ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වුණා. හර්දික් පාණ්ඩ්‍යා පන්දු 30කදී ලකුණු 40ක්ද, සෞරත් තිවරි පන්දු 37කදී ලකුණු 45ක්ද ලබා ගැනීමට සමත් වුණා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 135ක එම ඉලක්කය පන්දු අර 19කදී කඩුලු 4ක් පමණක් දැවී හඹා ගියා. මේ අතර මෙම තරඟයේදී පාණ්ඩ්‍යා පවුලේ වැඩිමලා ක්‍රුනල් පාණ්ඩ්‍යා සුවිශේෂී දෙයක් සිදු කළා. ඒ ක්‍රුනල් පාණ්ඩ්‍යා පන්දු යවන අවස්ථාවේදී පන්දු යවන අන්තයේ සිටි පිතිකරු ඌයේ ලෝකේෂ් රාහුලුයි. ලෝකේෂ් රාහුල්ගේ පාදයේ වදින පන්දුව නිසා ලෝකේෂ් රාහුල් බිම ඇද වැටීමට යන අතර එදී ක්‍රුනල් පාණ්ඩ්‍යා ඔහුව දුවද්දී දෙවිය යාමකට අසු කරගන්නවා. කෙසේ වෙතත් ක්‍රුනල් පාණ්ඩ්‍යා ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය පෙන්වමින් එය ඉල්ලාස් කරගත්තා. ඔබ මේ දකින්නේ එම වීඩියෝවයි. ඉතින් මෙවැනි පැයෙන් පැය අලුත් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් දැනගන්න ලංකන් ක්‍රිකට්ව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන සීනුවත් නාද කරන්න. ලංකන් ක්‍රිකට් වෙනවා අලුත් වීඩියෝ එකකින් විදුලි වේගයෙන්.